දෙවියන් වහන්සේගේ රාජ්‍ය ඇසට පෙනෙන අයුරින් නොපෙමිණි. මෙන්න මෙතනය. අන්න එතනයි කිසිවෙකුට කිව නොහැකිය. මන්ද දෙවියන් වහන්සේගේ රාජ්‍ය ඔබ අතරෙහිය. අදනිය මේ තාත්තේ මගේ දුවේ පුතේ. බොහෝ වෙලාවට දෙවියන් වහන්සේගේ රාජ්‍ය උදා වුණා කියලා, එහෙම නැත්නම් උන්වහන්සේ තෝරගත්තු පුද්ගලයෝ කියලා බොහොමයක් දෙනා ද ඉදිරිපත් වෙනවා. ඔවුන් සමහර ප්‍රාතිහාරයන් කරනවා, සමහර පුදුම දේවල් කරන නිසා මිනිස්සු පුදුමාකාර විදිහට ඒ වගේ තැන්වලට ඇදිලා යනවා. හැබැයි ඔබේ මගේ ජීවිතේ ප්‍රාතිහාරය කරන තැන්වලවත්, අපිට සෝය දෙන තැන්වලවත් නතර වෙන්නට අවශ්‍ය නැහැ. අපිට කොහොමද කුරුසිය දරාගෙන ජේසු ගාවට යන්නේ කියන තැන තමයි අපි නතර වෙන්න ඕන. කුරුසිය දරාගන්නේ නැතිව කුරුසේ ප්‍රතික්ෂේප කරලා කුරුසේ අතහැරලා ජේසු ගාවට යන්න ආරාධනා කරන සෑම කෙනෙක්ම සැබෑ නිරික් සැබෑ මඟ පෙන්වන්නෙක් වෙන්න බෑ. අපි ජේසු ගාවට යන්නට ඕනා අපේ දිනපතා කුරුසය දරාගෙන, අපේ වේදනාව කඳුළු මේ හැම දෙයක්ම දරාගෙනයි අපි ජේසු ගාවට යන්නට ඕනා. ඒකයි උන්වහන්සේත් කුරුසය දරාගෙන ගිහිල්ලා කුරුසපත් වෙලා උත්තාන වුණේ. උන්වහන්සේ නිකම් මරණයටපත් වෙලා උත්තාන වුණේ නැහැ. දුක් විඳලා කුරුසය දරාගෙන කුරුසපත් වෙලා උන්වහන්සේ උත්තානයක් දැක්කා. එහෙනම් ඔබව මාව සැප සම්පත් දෙන්න දිවෙන් වහන්සේගේ ආශිර්වාද ලබා දෙන්නා කියලා කී දෙනෙක් නම් අපව නොමග යවනවද? අද සුවිශේෂයේ හරි ලස්සනට ස්වාමීන් වහන්සේ මතක් කරනවා. අන්න එතනයි මෙන්න මෙතනයි ඔවුන් කියන කල පිටත් වී එය පසුපස්සේ නොයන්න. දෙවියන් වහන්සේගේ රාජ්‍ය උදා වුණා, ඒක මෙතනයි අතනයි කියලා තැනින් තැන විවිධාකාරයේ මිනිස්සු ඇවිල්ලා ප්‍රාතිහාර කරද්දී සූපත් ක්‍රීම් කරද්දී අපිට රැවටිලා පසුපස යනවා. හැබැයි හැම කෙනෙක්ටම වඩා ජීවමාන සප්‍රසාද වහන්සේ තුල ඔබ මම ජේසුස් වහනවාද? ඒ ජීවමාන පෝපය තුල වැඩ සිටිනා වූ ජීවමාන ජේස්වාමීන් වහන්සේ ඉස්සරහා වැඳ වැටිලා අපේ සැනසීම අපි හොයනවද? තීරණය ඔබ යති. ඔබට ජෙස් පිහිටයි.